ජනතා විද්‍රෝහණී නායකයෝ ගණනාවක්ම විවිධ අවස්ථාවලදී මැතිවරණය කරනකොට ජනතාව ඉන්නේ අපිත් එක්ක ජනතාව තමයි අපිව මේ තත් ජනාධිපති කරන්න එහෙම නැත්නම් පාර්ලිමේන්තුව යවන්නේ අගමැති කරන්න කියලා නොයෙකුත් අවස්ථාවලදී ප්‍රකාශ කෙරුවා. ඉතින් අපි දැක්ක ඡන්දෙන් පස්සේ මොකද්ද වෙන්නේ? ඡන්දෙන් පස්සේ හැමදාම 103.4යි. ඉතින් ඉදිරි මැතිවරණෙත් අපිට කියන්න තියෙන්නේ ලොකු මාධ්‍ය ප්‍රචාරයක් ගෙනිනවා, සමාජ ජාල ප්‍රචාරයක් ගෙනිනවා. සමාජ ජාල වල නම් මම හිතන්නේ ඡන්ද තියෙනවා. නමුත් හැබැයි මේ ජනතාව තුළ නම් මම හිතන්නේ ජනතාව පිටිපරමුන්ට ලොකු විශ්වාසයක් තියෙනවායි කියලා. අපිට මතකයිද සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක කතා කරනකොට අනුර කුමාර දිසානායක මැතිතුමා මොනවද මේ සමාජයට තමන්ට ලැබෙන පක්ෂයට ලැබෙන අරමුදල් වලින් කරලා තියෙන්නේ කියලා අපි අහන්න කැමතියි. අපි දන්නා එක සත පහක මුදලක්වත් පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් යොදන්න මහලකොට ප්‍රගතිශීලී නායකයෙක් කියන අනුර කුමාර දිසානායකතුමාට හැකියාවක් ලැබිලා තියෙනවද කියලා අපිට අහන්න කැමතියි. අපි දැක්කනේ විශාල චෝදනාවක් එතුමාලට තියෙනවා. පක්ෂයට හම්බෙන අරමුදල්, ඒ වගේම විවිධ ක්‍රමවලින් සමාගම් වලින් කප්පම් ක්‍රමයට ගන්න මුදල්, ඒ වගේම නොයෙකුත් ආකාර රට රටවල් වලින් මේ රටවල් කලඹන්න එහෙම නැත්නම් රටවල් අස්ථාවර කරන්න ගන්න මුදල්, ඒවා සියල්ලම ආයෝජනය කෙරුවා කියලා මෝල්ට ආවේ. අද වෙනකම් මම හිතන්නේ පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න පුළුවන් කමක් ජනතා විමුක්ති පෙරමුණට ලැබිලා නැහැ. ඉතින් මේවා තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලන්ට ලැබෙන හැම සල්ලියක්ම ආයෝජනය කරලා ඒගොල්ලන්ගේ නායකයන්ගේ සුඛ විහරණය සඳහා ඒවැ ලාභ ප්‍රයෝජන ලබා ගන්නවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. නමුත් සජීව ප්‍රේමදාස මහත්තයා එහෙම නායකයෙක් නෙමේ. තමන්ට ලැබෙන හැම සතයක්ම මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් යහපත වෙනුවෙන් යොදවන නායකයෙක් හැට තමයි අපිට මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ.